කොහොමද කට්ටිය හොඳින් කියලා හිතනවා. සැලුයි තුල් මෝන්ද. අද අපි හදන්නේ විශේෂ ඩිසර්ට් එකක්, චොක්ලට් සුෆ්ලේ එක. එහෙම නැත්තම් සුෆ්ලේ ඔ ෂොකොලා. එහෙනම් චොක්ලට් ලවර්ස් කෙලින්ම වැඩේට බහිමු. ඉස්සල්ලාම මේ වගේ අවන් එකට දාන්න පුළුවන් පොඩි දීසී නැත්තම් කප්ස් සොෆ්ට්වෙච්ච බටර් වලින් බ්‍රෂ් කරගන්න යට ඉඳලා උඩට. එහෙම එක සැරයක් බ්‍රෂ් කරලා ෆ්‍රිජ් එකට දාලා ආයේ නැවත සැරයක් මේක කරන්න. දැන් අපි අපේ චොක්ලට් පේස්ට්‍රි ක්‍රීම් එක හදමු. ඒකට බිත්තර කහමද ඊට පස්සේ සීනි විස්ක් කරලා එකතු කරගන්න. ඒත් එක්කම අපේ කිරි ටික රත් වෙන්න දාමු. කහමදයි සීනි එක්කව වුණාට පස්සේ ඒකට කෝන් ෆ්ලවර් සහ වැනිලා මික්ස් කරගන්න. කිරි හොඳට රත් වුණාට පස්සේ ඒකෙන් පොඩ්ඩක් අපේ බිත්තර මික්ස්චර් එකට දාලා ටග් ගාලා විස් කරගන්න. ඔක්කොම හොඳට එක්කව වුණාට පස්සේ ඒ මික්ස්චර් එක හලා ගන්න අර ඉතුරු රත් වෙච්ච කිරි එකට. දැන් මේක ලිපේ තියලා නිතරම විස් කරගන්න. කස්ටර්ඩ් එක තික් වෙන්න පටන් ගන්නකොටම පොඩ පොඩ ඕගොල්ලොන්ගේ චොක්ලට් එකට විස් කරගන්න. ඔක්කොම එකහු වුණාට පස්සේ ඕගොල්ලොන්ගේ චොක්ලට් පේස්ට්‍රි ක්‍රීම් එක මෙන්න මේ වගේ වෙයි. ඕගොල්ලෝ මේ රස පේස්ට්‍රි ක්‍රීම් එකට ඩයිව් ජම්ප් එකක් දාලා පීනන්න ඉස්සෙල්ලා ඉක්මනින් ප්ලාස්ටික් රැප් එකකින් මෙන්න මේ වගේ හොඳට වහලා ෆ්‍රිජ් එකට දාගන්න කූල් වෙන්න. පේස්ට්‍රි ක්‍රීම් එක කූල් වුණාට පස්සේ අපි මෙරෑන් එක හදමු. හොඳ පිරිසිදු තෙතමනක් නැති බෝල් එකකට ඕගොල්ලොන්ගේ සුදු මද එක්කව කරගෙන ක්‍රීම් ඔෆ් ටාටා පොඩ්ඩකුයි සීනි පොඩ්ඩකුයි එක්කව කරගෙන විස්ක් කරන්න පටන් ගන්න. මේකට හිමින් පොඩ පොඩ ඉතුරු සීනි ටිකත් එක්කව කරගන්න. ඕගොල්ලොන්ගේ මෙරෑන් එක මේ වගේ ස්ටිෆ් පීක්ස් හැදුනම මෙරෑන් එක ලෑස්ති. දැන් මේකයි චොක්ලට් පේස්ට්‍රි ක්‍රීම් එකයි හාමු කරගමු. ඉස්සල්ලාම චොක්ලට් පේස්ට්‍රි ක්‍රීම් එක පොඩ්ඩක් විතර බීට් කරගන්න. ඊට පස්සේ මෙරෑන් එකෙන් පොඩ්ඩක් අරගෙන හොඳට මික්ස් කරගන්න. ඊළඟට මේ චොක්ලට් මික්ස්චර් එක එක්කව කරගන්න අර මෙරෑන් බෝල් එකට. දැන් පරිස්සමෙන් මේ දෙක එක්කව කරගන්න ෆෝල්ඩ් කරගෙන මම මේ පෙන්නනවා වගේ. මෙහෙම මිශ්‍ර කරපුවාම අපි අමාරුවෙන් හදාගත්ත මෙරෑන් එකේ එයා පොකට්ස් නැති වෙන්න. ඒ වගේම අපේ සුෆ්ලේ වුණත් බේක් වෙනකොට ලස්සනට පිපෙයි. මේක රස බලන්න නම් ඉවසන්න හරිම අමාරුයි. අපේ සුෆ්ලේ බැටර් එක ලස්සනට මිශ්‍ර වුණාට පස්සේ අපි ෆ්‍රිජ් එකේ තියපු දීසි එහෙම නැත්තම් කප්ස් එළියට අරන් එකින් එකට සීනි පොඩ්ඩක් දාලා දීසියේ ඇතුළ සීනි වලින් කෝට් කරගන්න. මෙහෙම කරපුවාම අපේ සුෆ්ලේ එක පිපිගෙන එද්දී මේ සීනි කැට පාවිච්චි කරනවා පොඩි ඉනිමයක් වගේ. දැන් මේ දීසි වලට සුෆ්ලේ බැටර් එක දාලා අමතක කරන්න නැතුව තමන්ගේ පංගුවට ටිකක් වැඩිපුරක් දාගෙන මෙන්න මේ වගේ සුෆ්ලේකේ අයිනේ ෂේප් කරගන්න. එතකොට පිපෙනකොට දීසියේ අයිනට සුෆ්ලේක ඇලෙන්න බලන්න. දැන් මේ සෙට් එක ලෑස්ති අවන්නකට යන්න. මේගොල්ලොන්ව සෙල්සියස් අංශක 190ට රත් වෙච්ච අවන් එකකට දාන්න විනාඩි 20ක් 25ක් අතර. කොහොමද මේගොල්ලෝ ලස්සන්ට උඩටත් ඇවිල්ලා තියෙනවා. මේක සර්ව් කරන්න පොඩි අයිසිං ෂුගර් ඩස්ටිං පාරකුත් එක්ක වැනිලා අයිස්ක්‍රීම් ඒත් එක්කම චොක්ලට් සෝස් පොඩ්ඩකුත් එක්ක. මේ ඩිසර්ට් එක ඇත්තටම මාර එක්ස්පීරියන්ස් එකක්. උඩ මාර සොෆ්ට් චොක්ලට් බ්‍රවුනි ටෙක්ස්චර් එකකින් පටන් අරගෙන බැහැගෙන බැහැගෙන යද්දි රස ක්‍රීමි චොක්ලට් මූස් එකක් වෙනවා. මේක හදලම බලන්න ඕනේ. එහෙනම් මං හිතනවා ඔයගොල්ලෝ මේ රෙසපි එකටත් කැමති වෙයි කියලා. අමතක කරන්නේ නැතුව පොඩි ලයික් එකක් දාලා චැනල් එකට සබ්ස්ක්‍රයිබ් කරලා මාව ෆලෝ කරන්න ඉන්ස්ටග්‍රෑම් එකේ ෆේස්බුක් එකේ. ඔයගොල්ලෝ සීලු දෙනාටම සුබ දවසක්. ආයෙ ළඟදිම සෙට් වෙමු. එහෙනම් අලා පොෂෙන් Peace.